අදාපි ඇවිල්ලා ඉන්නේ හොරෝපතාන ප්‍රදේශයට හොරෝපතාන ප්‍රදේශයේ සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා මේ නිල් කටරොළු මල් ආශ්‍රිතව නිෂ්පාදන සිදු කරනවා මේ වෙනකොට විශාල ආදායමක් උපයා ගනිමින් සිටිනවා මහා පරිමාණාකාරයට කළ හැකි ලොකු වියදමක් කියන්නේ නැතුව සමහර විටක කිසිදු වියදමක් කියන්නේ නැතුව මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් ඒ සඳහා අදාළ ශක්තිය මේ ප්‍රදේශයේ තුල තිබෙනවා ඒ නිරීක්ෂණය කිරීම සඳහා තමයි අද මේ ප්‍රදේශයට අපි ආවේ නිවසක අවට අසිරිය නන්වන නිල් කටරොළු මල් පඳුරු කිහිපයක් බොහෝ නිවෙස්වල දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. අලංකාරයට මෙන්ම පූජා කිරීම සඳහා නිල් කටරොළු මල් නිරන්තරයෙන්ම යොදා ගනී. එහෙත් ඉහළ ඖෂධීය ගුණයක් ඇති මෙම මල් වගා කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති බව හඳුනා ගැනීමෙන් පසුව රාජ්‍යංශයේද මැදිහත් වීම සහිතව ගම්මානවල ජනතාව නිල් කටරොළු වගාවක් ලෙස බැවීමට පටන්ගෙන තිබේ. ඔසප් වේදනා සමනයට ආමාශගත රෝග දුරු කර ගැනීමට ශරීරයේ විෂ ඉවත් වීමට රුධිරය පිරිසිදු වීමට සෙම් රෝග සමනයට මානසික ආතතිය දුරු කර ගැනීමට ආදී බොහෝ රෝග තත්ත්වයන්ට ඖෂධයක් වශයෙන් නිල් කටරොළු ජුෂ පානය හඳුනාගෙන තිබේ. මේ නිසාම මෙම මල් සඳහා දේශීය හා විදේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙන අතර වගාව සාර්ථකව සිදු කිරීමෙන් ඉහළ ආදායමක්ද උපයා ගැනීමේ අවස්ථාව තිබේ. කිසිදු ආකාරයක කෘමිනාශක හෝ පොහොර භාවිතයකින් තොරව මෙම වගාව සිදු කරන නිසා වගාකරුවන්ට මේ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නට අවශ්‍ය වන්නේද නැහැ. මල් පඳුරු 100ක් පමණ වවා ගන්නා අයෙකුට දිනපතාම කිලෝ 10ක පමණ මල් නෙලා ගත හැකියි. නිසි ක්‍රමවේදයට වියලීමෙන් අනතුරුව අලෙවි කරන අතර මල් කිලෝ 10ක් පමණ වියලීමෙන් වියලි මල් කිලෝවක් සාදා ගැනීමටද හැකි. දැනට බොහෝ දුරට අතරමැදියන් වෙත ග්‍රාමීය ජනතාව මෙම මල් අලෙවි කරන අතර 1 කිලෝවක් සඳහා රුපියල් 3000ක පමණ මුදලක් ඔවුන්ට ලැබේ. වෙනත් කාර්යයන් සිදු කරන අතර වාරයේදී අමතර ආදායමක් ලැබිය හැකි ඉතා වටිනා වගාවක් වශයෙන් මෙම නිල් කටරොළු මල් වගාව හඳුනාගෙන ඇති බව මෙම මල් වගා කරන්නන් සඳහන් කරයි. හොරෝපතාන කොට්ටාසය තුල මෙම මල් වගාව ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇත්තේ 2022 වර්ෂයේදී. ඒ හොරෝපතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් පළමු පියවර වශයෙන් මරදන් කඩවල වසමේ පවුල් 15ක් නියෝජනය වන පරිදි ප්‍රතිලාභීන් 15 දෙනෙකුට මෙම වගාව පිළිබඳව පුහුණුවක් ලබා දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාරාංශයේ මගින්. ඉන්පසුව ඔවුන් වෙත නොමිලේ බීජ ලබා දී ඇති අතර ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මෙම වගාව සාර්ථකව සිදු කරමින් ආදායමක් ලබන බව හොරෝපතාන ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා මොරවක මහත්මිය සඳහන් කළාය. මෙම වගාවන්ගේ සාර්ථකත්වයේ පිළිබඳ හඳුනා ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් හොරෝපතාන මරදන් කඩවල ප්‍රදේශයට පසුගිය දා පැමිණියා. එහිදී එම වගාකරුවන් දිස්ත්‍රික් ලේකම්වරයා හමුවේ කියා සිටියේ වියලි කටරොළු මල් අලෙවි කර ගැනීම සඳහා නව වෙළඳපොළ හඳුන්වා දීමට දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහය ලබා දෙන ලෙසයි. මෙම නිරීක්ෂණයට එක් වූ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා විසින් මෙම මල් අලෙවි කිරීම සඳහා අවශ්‍ය අන්තර්ජාල අලෙවි සේවා සහය ලබා දීමට හැකි තත්ත්වයන් සොයා බලා දැනුම් දෙන බවත් වගාකරුවන් හමුවේ කියා සිටියා. හොරෝපතාන ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ ඉතා සුළු බිම් ප්‍රමාණයක තම ගෙවත්ත තුල පමණක් වුවද මෙම මල් වගා කර වියලා අලෙවි කිරීමෙන් 2023 වසරේදී එක් පවුලක් රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් උපයාගෙන ඇති බවයි. අගය එකතු කරන ලද නිෂ්පාදනයක් ලෙස මේ වැඩි දියුණු කිරීමෙන් 2024 වසරේදී මෙහි ආදායම් වැඩි කිරීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අපේක්ෂාව වී තිබේ.